අපි ඇත්තටම දුක් වෙනවා මේ ගැන. මේ රටේ ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව හිතපු නීතිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ කුමන්ත්‍රණය මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා එතුමා කිව්වා නම් එතුමා ඒක හොයන්න ඕනේ. එතුමා සහ එතුමාගේ ස්ථානීය ගත්තු අලුත් නීතිපතිතුමා මේක හොයන්න ඕනේ. ඒ වගේම මේ රටේ නීතිය ආරක්ෂා කිරීමට එතුමා බැඳිලා ඉන්නවා. ඒ වගේම මෙම පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඇතැම් පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා නොකරන මට්ටමක තත්වයක් අද උදා කරලා දීලා තියෙනවා ආණ්ඩුව. ඒක කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව නිකුත් වෙලා දවස් ගානකින් ජනාධිපතිතුමා විසින් විශේෂ කොමිටියක් පත් කෙරුවා 6 දිනකුගෙන් සමන්විත. ඒ කොමිටිය කලේ ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක් කියලා පෙන්වන්නයි. ඒ කොමිටියට බාර දුන්නේ තෝරලා බේරලා දෙන්න ක්‍රියාත්මක කරන්න ඕනේ මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්තේ මොනවද කියන එක. ඒකෙන් කලේ එක රටක් එක නීතියක් නෙමෙයි. ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක් කියන එකයි. ඒ කොමිටියෙන් කලේ යන්නේ ඒකයි. ඒ නිසා තමයි මෙම වார்த்தාවේ සමහර නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා පැහැදිලිවම නීතියෙන් කටයුතු කරන්න කියලා පැහැදිලිවම කියලා තියෙද්දි එය නොකර ඒ අයව ආරක්ෂා කරනවා. හිටපු ජනාධිපතිතුමා හිටපු බුද්ධි අංශවල නිලධාරීන් ඒ අය සියලු දෙනාටම නීතියෙන් දඬුවම් කරන්න කටයුතු කරන්න කියලා එම වාර්තාවේ සඳහන් වෙලා තියෙද්දි ඒ ගැන කිසි දෙයක් කරලා නැහැ. ඒ කියන්නේ නීතිය එක කට්ටියකට එක විදියකට තව කට්ටියට තව විදියකට. ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය සම්දර්ශන පවත්වනවා. දවසක් එක්කෙනෙකුව ගන්නවා ඊට පස්සේ යාව නිදහස් කරනවා. 20 වෙනි සංශෝධනයේ වෙලාවේදී මුස්ලිම් ඡන්ද ලබා ගැනීම සඳහා කරපු විජ්ජාව අපි දැක්කා. ඒක ඩීල් එකක්. මේවා කළා. මේමද රට පාලනය කරන්නේ යම්මාකාරයක දැහැමි යම්මාකාරයක ප්‍රතිපත්ති ගරුක විනිවිද පේන පරිපාලන ක්‍රමයක්ද මේ දැන් ගෙනත් තියෙන්නේ? එහෙම ක්‍රමයකටද මේ රට පාලනය කරන්නේ? එහෙම නැත්නම් මේ විදිහටද මේ දූෂිත ක්‍රමවේදය ටිකෙන් ටික මේ ලංකාව බිලිගෙන දැන් ඊටත් වඩා අන්ත තත්වයෙන් බිලිගන්න. අපි කල්පනා කරනවා ඇත්තටම හුඟක් වෙලාවට ඇයි අපි ඡන්දේ දාන්න යන්නේ කියලා. 225ක් පාර්ලිමේන්තුවට පත් කරන්නේ ඇයි කියලා අපි අහනවා. අපෙන් අහගන්නවා මේ ප්‍රශ්නේ. Breaking.lk.